අයිබුවන් තෙරුවන් සරණයි මම සුවත් චාමර බ්ලොසන්ස් ෆැමිලි අපේ පවුලේ නාලිකාවේ දාර්ශනික වීඩියෝ මාලාවට එකතු කරන වීඩියෝ එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක මේ channel එකකින් අපේ channel එකකින් ඉදිරිපත් කරන්නේ මේ වීඩියෝ එක පාදක වෙන්නේ අපි දහම්මග ඇසුරු කරන දහම්මග වඩන්න අපට බොහෝ උපකාර වෙන ඒ පරමත්ත සංවිධානය ඇසුරෙන් බිහි වෙච්ච ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ මුල් කරගත් ඒ මගින් මෙහෙවන් ලබන සති ටීවී කියන නාලිකාවේ ඒ YouTube නාලිකාවේ ඊයේ අතිපූජනීය අපේ මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පළ කරපු වීඩියෝ එකක් සම්බන්ධව මේ වීඩියෝ එකට ඊට ඒ දක්වන කරුණු දැක්වීමට එකඟව මේ වීඩියෝ එක අදාළ වෙන්නේ මේ රටේ ළමා යෝන් දරු බරපුරත තරුණ වියට පත් වෙමින් ඉන්න හැදී වැඩි වෙන දරුවන් පිළිබඳව ඉතින් දරුවන් ඉන්න පියෙක් විදියට ඒ පීතෘත්වය කියන පදවියේ උතුම්කම වටහාගත් කෙනෙක් විදියට බොහොම පීතෘත්වය ගැන අභිමානයෙන් ඒ පීතෘත්වය තුළ දරුවන්ට කතා කරන මගේ දරුවා විතරක් නෙමෙයි මේ ශ්‍රී ලාංකික සියලු දුව දරුවන් වෙනුවෙන් ලෝකේම දරුවන් වෙනුවෙන් ඒ පියෙකුගේ පියෙකුට දරුවන් ගැන ඇතිවෙන ඇගීම දන්නා කෙනෙක් විදියට පියෙක් විදියට තමයි මම මේ අදහස් දැක්වීම කරන්නේ මේ අදහස් දැක්වීම මම කිව්වා වගේ ඒ වීඩියෝ එකේ නන්දරතන අපේ පූජනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන කරුණු දැක්වීමට මම 100%ක්ම එකඟ වෙනවා මේතෙන්දී මේ වීඩියෝ එකේ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ කතා කරන වීඩියෝ එකේ ලින්ක් එක මම දීලා තියෙනවා ඉතින් ඔබට ගිහිල්ලා මේ වීඩියෝ එක බලත හැකි ඇත්තටම අපිට සංවේගවත් කරුණක් තමයි ඉදිරිපත් කරන්නේ වීඩියෝ එකෙන් මොකද කාලෙක ඉඳලා අපේ බෞද්ධ ප්‍රජාවට ඔබ දන්නවා ශ්‍රී ලංකාව ඉතිහාසය තුල ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ රාජ්‍යයක් විදියට බෞද්ධ සම්ප්‍රදාය නිසා බෞද්ධ දර්ශනය මුල් කරගත්ත සම්ප්‍රදායකින් පෝෂණය ලැබුණු එයින් උරුම කරගත්ත ඉතිහාසයක් තුළ මේ භූමිය සිංහල කියන ජාතිකත්වය මුල් කරගෙන අපිට අපේ රට අපේ ජාතිකත්වය අපේ ආගම කියන ඒ උත්තරීතර ස්වභාවයේ ගුණාංග වලින් එකතු වෙලා ඇදිච්ච අපේ ශ්‍රී ලංකාව. ඉතින් අපි ප්‍රධාන ජනතාව විදියට අපි සහෝදර ජනවර්ග වලට අපිත් එක්ක සහෝදරත්වයෙන් වාසය කිරීමේ මිත්‍රත්වයේ දැන් දිගු කරලා අපි ඉතිහාසය පුරා ආවා. ඉතින් නොයෙක් නොයෙක් අතපසුවීම් ඇතැම් පාර්ශ්වයන් අතින් වෙලා මේ වර්තමානයේ තියෙන මේ ගැටලු ඇති වෙලා තියෙනවා. නමුත් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ එකම රටක එකම ශ්‍රී ලාංකික ප්‍රජාවක් විදියට ලෝකයේ ඉදිරියේ නැගී සිටින්න. ඉතින් එහෙම කටයුතු කරද්දී සිංහල බෞද්ධ ජන සමාජයේට සිංහල බෞද්ධ ජන සමාජයේ තුල ජීවත් වෙන අය විසින් මේ විදියට කරුණු නොදැන ඉදිරිපත් කරන විවේචන නිසා ඇතිවෙන තත්ත්වයන් හරිම ඒ අදහස් දැක්වීම ඇත්තටම හරි කනගාටුදායකයි. දැන් අපි ගත්තොත් මේ වීඩියෝ එකට ඔබට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් මේ වීඩියෝ එක බලතැගි මම මේ කතා කරන වීඩියෝ එක. ඉතින් එතෙන්දී මේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා ඇත්තටම මේ අදහස් දැක්වීම කරන්නේ. ඉතින් බලන්න ඔහු ශ්‍රී ලංකාවේ බෞද්ධයන් කොටස් දෙකකට බෙදලා වෙන් කරලා එක පිරිසක් මෝඩ අදහස් තියෙන අනුමන පිරිසක් විදියට දක්වනවා ඒක විදිහට බුද්ධිමත් විදියට දක්වන ඔහු මේ මෝඩ විදියට දක්වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කරන ඒ කියන්නේ විහාරස්ථාන ඇසුරු කරන බෞද්ධ ජනතාව මේ විදියට දක්වනවා පල්ලෙහාට දාලා. ඉතින් අපි ගත්තොත් එහෙම අපිට
අපේ ඉතිහාසය තුළ අපේ රට ගැන අපිට කතා කරන්න බෑ බෞද්ධ දර්ශනයෙන් තොරව. අපි බලන්න ඕනේ අපි හැදිලා තියෙන විදිය. අපේ භූමියේ අපේ මේ ජාතිකත්වය ගොඩනැගිලා තියෙන්නේ ගම් පද්ධතියක් මුල් කරගෙන. එතකොට ගම් පද්ධතිය තමයි රට පුරාම විසුණුනේ. අද ඒ සමහර ඒවා ප්‍රදේශ දියුණු වෙලා නගර බවට පත් වෙලා තියෙනවා. නමුත් අතීතේ ඉඳලා තිබින්නේ මේ ගම පන්සලත් එක්ක පන්සල මූල් කරගත්ත පන්සලත් එක්ක බැඳිච්ච පන්සල මූලිකත්වයට දීපු පවුල් පද්ධතියකින් හැදිච්ච ගමක් තමයි ලංකාවේ තිබුණේ. ඉතින් මේ ගමේ කෘෂිකාර්මික ජීවිත රටාව ඒ වගේම ගමට ඒ අවශ්‍ය සම්පත් ලබා දීච්ච කේත්‍යය වෙල්‍යය වැව ඒ පද්ධතියත් මේක ගම විහාරයයි ගමයි වැවයි ඒ විදිහට තිබිච්ච පද්ධතියක් තමයි මේ විකාශනය වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කාලයත් එක්ක ශිෂ්ටාචාරය මේ කෘෂිකාර්මික පදනමකින් ඇදිච්ච මේ බෞද්ධ ශිෂ්ටාචාරය කාලයත් එක්ක ක්‍රමයෙන් වෙනස් වෙලා ගිහිල්ලා මේක ඉන්පස්සේ අර කෘෂිකාර්මික ඒ දිවිපෙවෙත වෙනුවට නගර ඇති වෙනකොට ඒ වෙනත් වෙනත් ආර්ථික රටාවන් වලට ගිහිල්ලා වෙනත් දේවල් වලින් ආර්ථිකය හදාගන්න තැනට වෙනස් වෙලා තියෙනවා කොටසක්. ඉතින් ඒ වගේම තමයි ගමේ තිබිච්ච ඒ ස්වභාවය වෙනස් වෙනකොට ගමයි පන්සලයි අතර තිබිච්ච ඒ පෙර තිබිච්ච බැඳීම දුරස් වෙලා තියෙනවා. ඉතින් මේක විය යුත්තේ මේ පද්ධතිය අර පෙර තිබිච්ච තත්ත්වයට දැන් ඒ යම් විදිහකට දැන් ඒ දා තිබිච්ච විදිහටම බැරි වුණත් යම් විදිහකට මේ පද්ධතිය නැවත හදාගන්න අපිට අවශ්‍ය. එහෙම තියෙද්දී අපි ඒ තවත් බැහැරට යන විදිහට තමයි අද අපි කල්පනා කරන්නේ. ඒක තමයි මේකෙන් පේන්නේ. ඉතින් අපි බැලුවොත් අපි විය යුත්තේ අපි ගම පන්සලයි අතර තියෙන සම්බන්ධයේ ගිහි පැවිදි සම්බන්ධයේ ඒක ඉදිරියට යන්න ඕනේ. මොකද ඒ සම්බන්ධය උඩ තමයි අපේ සමාජයේ පදනම ඇදිලා තියෙන්නේ. අපි ශ්‍රේෂ්ඨ දර්ශනයක් අනුගමනය කරන හැටියට ඒ දර්ශනය ජීවමාන කරන්න පුළුවන් මේ ගමත් එක්ක පන්සල හොඳ සහයෝගයකින් කටයුතු කර කියන තැන ඒක දකින්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් සමාජයේ කාලයත් එක්ක විහාරස්ථානවල අපි දන්නවා අපිට අයිති වෙච්ච ශ්‍රේෂ්ඨ තථාගත ධර්මයේ දේශනා කර අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන ධාතු විශාල ප්‍රමාණයක් මේ පින්බිමේ තමයි විසිරලා තියෙන්නේ. ඒ වමුල් කරගත්ත අපිට අපේ උරුමය පද්ධතියක් තියෙනවා. ඒ අපිට ධර්මය තියෙනවා. ඒ වගේම මේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. ඉතින් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා අතර සමහර විට අඩුපාඩු දැක්කොත් අඩුපාඩු තිබුණොත් ඒවා ගැන බුද්ධිමත්ව දැකලා ඒවා නිවැරදි කරගන්න ඒ ස්වාමීන් වහන්සේලාට ගිහි අයගෙන් ලැබෙන්න ඕන උපකාරය ලබා දෙනවා වෙනුවට මේ විදිහට තව තවත් අපිම අපේ පද්ධතිය විවේචනය කර ගැනීම වෙන්නේ අපි තවත් මේ පිරිහීමේ පහළට යන එක. ඒ නිසා විය යුත්තේ ඒක නෙමෙයි. විය යුත්තේ අපේ තියෙන ඒ පෙර ඉඳන් පැවතගෙන ආව ඒ ක්‍රමේ දැන් මම මේ විස්තර කරපු මේ පද්ධතිය නැවත අපි ඒක අද කාලෙට ගැළපෙන විදියට නැවත ඒක ඉස්මතු කරගන්න අපි උත්සාහ කරන ඕනේ. පද්ධතිය අපි නැවත ප්‍රකෘතිමත් කරගන්න අදට ගැළපෙන විදියට අපි ගිහි අය විදියට නම් අපේ බෞද්ධ සම්ප්‍රදාය අපේ සංස්කෘතික වටිනාකම් උඩට අරගෙන ඒ කටයුතු කරමින් ඒ සම්ප්‍රදාය තිබිච්ච උතුම් දේවල් කිරීමෙන් අපේ සීතකාය වචනය පිරිසිදු කරගෙන ඒ පන්සලත් එක්ක තියෙන සම්බන්ධතාවය ඇති කරන් හොඳ ගිහි පැවිදි සම්බන්ධයක් ඇති කරගෙන ඒ පැත්තට ගිහිල්ලා එතකොට ඒ විදිහට එතනින් ජන සමාජය හැදෙන්න ඕනේ. එහෙම නැතුව ඒකයි ක්‍රමය. මේ පොළවේ දර්ශනය පැලවෙච්ච විදිහක් තියෙනවා. ඒ විදිහ අනුගමනය කරන්න ඕනේ. එතනට පහර ගහලා ඒක අයින් කරලා අපිට යන්න බෑ. අපිට මේ පොත්පත් වලින් විතරක් කියවලා හොඳ ගුණධර්ම බෞද්ධකම එතනින් ඇති කරගන්න බෑ.
අනිවාර්යෙන් මේ දර්ශනීය රැකෙන්න සම්ප්‍රදායක් තියෙනවා. මේ සම්ප්‍රදාය අපි අමතක නොකර ඒක විනාශ වෙන්න නොදී පවත්වාගෙන යන්න ඕනේ. මේ සම්ප්‍රදාය තුලින් තමයි අපිට සත්‍ය දර්ශනය ස්පර්ශ කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැතුව අපිට මේක මේ දැනුම් පද්ධතියක් විදිහට ගොඩනගලා පුස්තකාලයක තියෙන පොත් ගෙනෙලා කියවුවා පමණින් හොඳ දේවල් කරපමණින් අපිට මේ ඒ බෞද්ධකම ඒ බෞද්ධ හදවත එහෙම උරුම කරගන්න බෑ. මේ පොළවේ ඒ දර්ශනය ජීවමාන වෙච්ච විදිහක් තියෙනවා. අන්න ඒ විදිහ හොයලා බලලා ඒක අනුගමනය කරන්න ඕනේ. එතකොට ඒකේ තියෙන දේ අපේ ලෝකෙ තිබිච්ච ශ්‍රේෂ්ඨම බෞද්ධ ශිෂ්ටාචාරයක් අපිට තිබුණා. ඒ තිබිච්ච ශිෂ්ටාචාරය තිබ්බ ගුණාංග මොනවද කියලා අපි ඒ කාරණා හොයලා බලලා ඒවා අද තියෙන සමාජය තුළ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට ඒවා ක්‍රියාත්මක කරන්න අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමය තුළ මොකද මම කතා කරා මම දරුවන් වෙනුවෙන් කතා කරන්නේ පියෙක් විදිහට. මම මගේ දරුවට පාසලේදී දහම් පාසලේදී ඒ අධ්‍යාපනය ලබා දීලා විහාරස්ථානය ඇසුරු කරන්න මම ඔහු යොමු කරේ. අපි අපේ ළමා කාලේ පරිණත වෙද්දී ඒ දේවල් ඇසුරු කරලා ලබාගත්ත අධ්‍යාත්මික ශක්තිය ගැන අපිට තේරිච්ච නිසා. ඉතින් අපි ඒ විදිහට අපේ දරුවන්ම අපි යොමු කරන අතරෙම අපි ඒ අයට නිතරම මේක කියන වචිනාකම කියලා දුන්නා. ඉතින් සමහර වෙලාවට දරුවන්ගෙම මගේ දරුවගෙම පෞද්ගලික පන්තිවල ගුරුවරු සමහරලාට පොය දවසේ පන්ති තියලා ඒ සීල් ගන්න වැඩවලට ඒ බාධා වෙන විදිහට ඒ වගේම ඒ කාලේ දැන් මගේ දරුවා සාමාන්‍ය පෙළ අවසන් කළා දැන් උසස් පෙළට සූදානම් වෙන දරුවෙක්. ඉතින් ඒ කාලේ පෞද්ගලික උපකාරක පන්තියදී මම ඒ කිව්ව විදිහට පොය දිනේට පන්ති දාන්න තියෙනවා. ඒ වගේම පන්තිවල සමහරලාට ඒ ගුරුවරු බෞද්ධ ආගම බුද්ධාගම කියන විෂය නැත්නම් බෞද්ධ දර්ශනය කියන විෂය පල්ලෙහාට දාලා වෙන ගණිතේ විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගත යුතුයි කියලා ඒවා ඉහළින් පෙන්නන ඒ ළමා මනසේ විදියට වෙනස් කරන තමන්ගේ ආගම ගැන සැලකිල්ලක් නැති අය බිහි කරන්න විදියට ඒ පැත්තට කරුණු දක්වලා කතා කරන ගුරුවරු මගේ දරුවට හම් වෙලා හිටින්නවා. මම ඒ තැන්වලදී පැහැදිලි කරලා දීලා පියෙක් විදිහට මගෙන් විය යුතු කාරණේ මම ඒ තැන්වලදී හරියට කාරණු කාරණා ඉදිරිපත් කරලා ඌව නිවැරදි කරා. ඒ නිසා මගේ ඒ දරුවන්ට ඒ ගැන අදහසක් අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මම අනිත් දරුවන්ටත් තමන් ඉන්න දෙමව්පියන්ටත් මම කියන්නේ මේ වගේ තැන්වලදී අපි ඉතාමත් නුවණින් ක්‍රියා කරන්න ඕනේ. අපේ දරුවන්ට අපි මේ අපේ තියෙන පද්ධතියේ මේ උරුමේ තියෙන වටිනාකම අපි පැහැදිලි කරලා දීලා අපි ඒක අනුගමනය කරන්නේ ඒ දරුවන්ව යොමු කරන්න ඕනේ. ඉතින් මේ වගේ වැරදි දෙයක්, ඒ කියන්නේ වැරදි අදහස් හැදී වැඩි වෙන ළමා මනසට, යොවුන් මනසට, තරුණ මනසට දීලා ඔවුන් නොමග යවන ඒ පාප කර්මයට දායක නොවි. මේ කරන අයත් මේ ගුරුවරු යැයි කියාගන්න මේ අයව ඇත්තටම මේ කරුණු දක්වලා ඔවුන්ව නිවැරදි කරගන්න, ඒ පැහැදිලි කරගන්න ඇත්තටම කටයුතු කළ යුතුයි වගකීමක් ඒ ගැන හැමෝටම තියෙනවායි කියන කාරණය මම මෙතනදී මතක් කරනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික මට සංවේගාත්මකව කියන්න මම කල්පනා කරේ. නැවතත් මම කියනවා මම පියෙක් විදිහට තාත්තා කෙනෙක් කියන ඒ හැඟීම තුලින් ඉඳන් ඒ දැනිච්ච හැඟීම තුලින් ඉඳන් දරුවන්ට මේ කතා කරන්නේ, දෙමව්පියන්ට, මා සහ සමගාමී දෙමව්පියන්ට මේ කතා කරන්නේ. අපි මේ වගේ තැන්වලදී මේ ස්වාමීන් වහන්සේ අපිට මාර්ගෝපදේශණය සලසන විදිහට අපි නුවණින් කටයුතු කරමු, නුවණින් ක්‍රියා කරමු. මේ වගේ ළමයි තරුණ දරුවන් නොමග යවන ගුරුවරුන්යයි පෙනී සිටින අයට අපි ළමයින් මේ විදියට නොමග යවන්න අපි ඉඩ නොදිය යුතුයි. ඒ වගේම අපි මේ වගේ වැරදි අදහස් පතුරන අයව අපි හඳුනගෙන අපි ඇත්තටම ඔවුන්ව නිවැරදි කරන්න පුළුවන් නම් නිවැරදි කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් අපි
වගකීම් දෙනුවත් කළ යුතුයි. ඒ වගේම දෙමව්පියන් විදිහට අපේ පැත්තෙන් වෙන්න ඕන දේ අපි දරුවන්ට නිසි මඟ පෙන්වීම අපි ලබා දිය යුතුයි. ඉතින් මෙන්න මේ කාරණා ටික ගැන මේ ස්වාමින් වහන්සේගේ වීඩියෝ එකට අනුග්‍රහයක් විදිහට මමත් කීක් විදිහට දෙමව්පියන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මේ ස්වාමින් වහන්සේගේ පැත්ත හිටගෙන දරුවන් වෙනුවෙන් මම මේ කරුණ දැක්වීම කළා. ඉතින් සියලු දෙනාම මම මේ කියන කාරණා සැලකිල්ලට අරන් කටයුතු කරත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබෙන් ඉල්ලා සිටිනවා ආයාචනාත්මකව. සියලු දෙනාටම තෙරුවන් සරණයි.